ආයුබෝවන් ලදසනි නෙසනි නුනුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න අපට දැන් වර්තා වූ තව තුනුසුම් පුවතක්. ඝාතනයට ලක් වූ බණ්ඩාරගම අටලුගම නම හැවරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. ඉන් සැකකරුවෙකු කීරකටු කාරයෙකු වන අතර ඔහුගේ නිවසේ ඇඳයට තිබී මඩගැවුණු සරමක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ කීරකටුවකට අල්ලපු ඉඩම වන්නේ ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය හමු වූ වගුරුබිම බවයි. ඝාතනයට ලක් වූ ෆාතිමා අයිෂා අක්‍රයිම් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ පාන දුර මූලික රෝහලේදීය. මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව ප්‍රදේශයේ CCTV දර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳවද අවධානය යොමු කරමින් විමර්ශන ආරම්භ කර තිබේ. ඊට අමතරව ප්‍රදේශයේ දුරකථන සංඥා කොළුණු ඔස්සේද දුරකථන දත්ත වාර්තා පිළිබඳ විමර්ශන සිදු කරන බවයි පොලිසිය ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීමට ප්‍රදේශයේ එළවලු කොරටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. පසුගිය 27 වනදා බණ්ඩාරගම අටලුගම ෆාතිමා අයිෂා අක්‍රීම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළඳ සලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනි නෙසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කොට සීනෝ බොත්තම ක්‍රියාත්මක කරන්න.